Business Advice YouTube channel එක වෙනුවෙන් ඔබ සමග ඉතාම සාදරයෙන් අද දවසෙත් පිළිගන්නවා. ඉතින් අද දවසේදී මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම online සම්බන්ධව අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. Online entrepreneurs ලාත් එක්ක අපි කතා කරලා තියෙනවා. ඉතින් අපෙන් ගොඩක් අහපු දෙයක් තමයි online business එකක් කොහොමද register කරගන්නේ කියලා. ඉතින් අද දවසේදී මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ online business එකක් register කරන්න ඕන කොහොමද සහ මේකෙදි මොනවද ඔබ සලකා බලන්න ඕන කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් මේ online business කිව්වහම ගොඩක් දේවල් මේකට වැටෙනවා. විශේෂයෙන්ම e-commerce site එකක් ඔබ කරගෙන යනවා නම් ඒ වගේම අන්තර්ජාලය හරහා ඔබ සේවාවක් ලබා දෙනවා නම් ඒ වගේම විශේෂයෙන්ම ඔබ monetization platforms ඒ කියන්නේ AdSense AdMob හරහා ඔබ ආදායම උපයනවා නම් ඒ වගේම Fiverr හරහා ආදායම උපයනවා ඒ වගේම Upwork මේ වගේ freelance website ඕන තරම් තියෙනවා ඒවට ඔබ සේවාවක් සපයලා ඒකෙන් මුදල් ලබා ගැනීම කරගන්න පුළුවන් ඊට අමතරව වෙන තෝනම් මාර්ගයකින් ඉතින් AdSense කිව්වහම සමහරවිට ඔබ YouTube මේ හැම දෙයක්ම අයිති වෙනවා එහෙම නැත්නම් ඔබ blog එකක් කරනවා වෙන්න පුළුවන් මේ ඕනම දෙයකින් ඔබ අන්තර්ජාලය හරහා මුදල් උපයනවා නම් ඔබ ගොඩක් බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි මේක කොහොමද හරියට register කරන්න කියන කාරණාව ඉතින් මේකෙදි ඇත්තටම ඔබට register නොකරත් ඇත්තටම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා යම් යම් කාරණා නිසා මේක register කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම මේ කාරණා සම්බන්ධයෙන් අතර මීට කලින් වීඩියෝ එකක් කරලා තිනු ඇයි බිස්නස් එකක් register කරන්න ඕන කියන එක. ඒ සම්බන්ධයෙන් උත් ඔබට බලන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම කතා කරන්නේ මේක එහෙම නැත්නම් online business එකක් ඔබට ලියාපදිංචි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අන්නේ ක්‍රම පිළිබඳව තමයි මම සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබ online business එකක් කරනවා නම් මේ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔබ freelancer කෙනෙක් විදිහට කරන්න පුළුවන් කිසිම විදිහක ලියාපදිංචි වීමක් නැතුව. එහෙම නැත්නම් ඔබට ලියාපදිංචි වෙලා එහෙම නැත්නම් නීතිමය භාවයක් අරගෙන මේ ව්‍යාපාරය කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ වගේම සීමිත පෞද්ගලික සමාගමක්, ඒ වගේම සීමිත පොදු සමාගමක් විදිහට මේ විදිහට වෙනත් විවිධ ආකාර තියෙනවා. ඔබට ලියා පදිංචි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට මම මේ කියලා දෙන පෞද්ගලික ව්‍යාපාරයක් එහෙම නැත්නම් හවුල් සහ සීමිත පුද්ගලික සමාගමක් කියන එක මේ මට්ටමේදී ප්‍රමාණවත් කියලා. නමුත් ඔබේ ව්‍යාපාරය තවත් දියුණු වෙනවනම් ඇත්තටම ඔබට ෂෙයා ඉෂුව එකක් වගේ කරලා පොදු සමාගමක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද පෞද්ගලික ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්නේ විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස් එකක්. ඇත්තටම මම මීට කලින් තනි පුද්ගල ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්නේ කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. මගේ පළවෙනිම වීඩියෝ එක මේ සම්බන්ධයෙන් තමයි උනේ. ඉතින් මේ වීඩියෝ එකෙදිත් මම කතා කරා කොහොමද ක්‍රමවේදය ගැන. ඉතින් තනි පුද්ගල ඔබ විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස් එකක් කරා වුණත් මේ ක්‍රමවේදයමයි අනුගමනය කරන්න වෙන්නේ. ඉතින් ක්‍රමවේදය අනුගමනය කරද්දී පළවෙනිම දේ තමයි ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා මේක ගන්න ඕන. අරගෙන ඔබ ග්‍රාම නිලධාරීතුමා හම්බ වෙලා ඔහුගේ නිර්දේශයක් ලබා ගන්න ඕන. ඒ වගේම ඔබට ව්‍යාපාරික ස්ථානයක් තියෙන්න ඕන. මේ ව්‍යාපාරික ස්ථානීය ඔබට අයිති නැත්නම් කුලියට ඉන්නවා නම් ඔහුගේ ඔබට කැමැත්ත දක්වන ප්‍රකාශයක් ගන්න ඕන. ඒ වගේම තමයි නේම් බෝඩ් එකක් තියෙන්න ඕන ඔබ ව්‍යාපාර ස්ථානයේ තියාගන්න එක නම සඳහන් වෙලා තියෙන්න ඕන. මේක ඉන්ස්පෙක්ෂන් එනවා. මෙන්න මේ ක්‍රමවේදය හරහා තමයි ඔබ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. ඉතින් ඔබට ගැටලුවක් ඇති ඔන්ලයින් බිස්නස් එක මේ කොහොමද කරන්න කියන එක. ඉතින් ඇත්තටම මේක ඊටාම රසවත් කතාවක් අපිටත් සිද්ධ වුණ දෙයක් අපි ඔබත් එක්ක මම ෂෙයා කරන්න කැමතියි. ඇත්තටම මටත් මේ වගේ සිද්ධියකට මුහුණ පාන්න වුණා. විශේෂයෙන්ම taxadvisor.lk කියන වෙබ් අඩවිය register කරන්න ගියපු අවස්ථාවේදී අපිට මේ ක්‍රමවේදය හරහා මම ගියාම මටත් එක අවස්ථාවකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා පොලිස් වාර්තාවක් අරන් ඉන්න කියලා. මොකද ඔබ අන්තර්ජාලය හරහා තමයි ගනුදෙනු කරන්නේ මොන වගේ දේවල් වෙනවද කියලා දන්නේ නැති නිසා. ඉතින් මම පොලිසියට ගියපු වෙලාවේදී පොලිසියෙන් මගෙන් අහ ප්‍රශ්නේ තමයි ඔබේ ව්‍යාපාරයේ තියෙන වසම් මොකද්ද කියලා. ඉතින් මට ඒ වෙලාවේදී උත්තරයක් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද වෙබ්සයිට් එකක් තියෙන වසමක් ගැන අපිට කියන්න බෑ. ඉතින් මේක පොලිසියෙන් මට තේරුම් කරන්න ලොකු කාලයක් ගියා. නමුත් ඔවුන් ඒක තේරුම් ගත්තෙත් නැහැ. අවසානයේ මම ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිව්වහම වාර්තාවක් දෙන්න බෑ කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මගෙන් ඉල්ලුවා වාර්තාවක් දෙන්න බෑ කියලා ප්‍රකාශයක් පොලිසියෙන් අරන් එන්න කියලා. ඉතින් මගෙන් අවසානයේ මොකද්ද වුනේ? මේ ව්‍යාපාරයේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි නොකර මට සමාගමක් විදිහට register කරන්න සිද්ධ වුණා. මොකද ලංකාවේ තියෙන නීතිමය පැත්ත ගත්තහම සමහරලාට online business එකක් කියන එක explain කරගන්න සමහරලාට බෑ. අපි සමහරලාට දේවල් කිව්වා වුණත් ඔවුන්ගේ නීතිමය රාමුව ඇතුලේ ඒ වගේ ව්‍යාපාර නැහැ. ඉතින් මේ වගේ ගැටලු බොහොමයකට ගොඩක් වෙලාවට ඔබට මුහුණ පාන්න සිද්ධ වෙයි. නමුත් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. එහෙම ලියාපදිංචි කරපු ආයතන තෝරන තරම් තියෙනවා. එකම දේ මේක හරියට පැහැදිලි කරන්න. පැහැදිලි කරොත් ඔබට මේක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් දෙවන ව්‍යාපාර සංවිධානයේ තමයි මම කිව්වේ ඔබට හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතමු ඔබ ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. ඔබ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරනවා නම් ඔබට පුළුවන් මේක හවුල් ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න. ඉතින් මේකෙදි ක්‍රමවේදයත් අර තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට සමානයි. ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරහා ඇප්ලිකේෂන් ෆෝම් එකක් අරගෙන ස්ථානයක් හොයාගෙන ඒ වගේම කටයුතු ටිකක් තමයි කරගන්න වෙන්නේ. මේකෙදි වැදගත්ම දේ තමයි පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් තියාගන්න. එහෙම නැත්නම් මේ හවුල් කරුවන් අතර යම් යම් එකඟතා තියාගන්න. ඉතින් මේ නීතිමය ලියවිල්ල හදාගත්තට පස්සේ ඔබේ ව්‍යාපාරය ඉතාම සරලව කරගෙන යන්න පුළුවන්. ඉතින් තනි පුද්ගල සහ හවුල් ගත්තොත් එහෙම මේ වගේ ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. ඒ වගේම විගණනයක් අනිවාර්ය නැහැ. මේ වගේම පවත්වාගෙන යෑමේ යම් යම් වාසි තියෙනවා ඔබට. මොකද ඉතාම සරලව මේක ලියාපදිංචියක් විතරයි කරගන්න තියෙන්නේ. ඉතින් මේ ව්‍යාපාර සංවිධානයත් ඇත්තටම ඔබට සුදුසුයි. විශේෂයෙන්ම ඔබ ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරනවා නම් එක එක අංශවල එක්ස්පර්ට් ලා ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ එකතු කරගෙන පාර්ට්නර්ෂිප් එකක් විදිහට ගියොත් ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි මේකෙත් මතක තියාගන්න ඕන මම මීට කලින් වීඩියෝ එකක කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙදි තියෙනවා ඔබේ වගකීම සීමා රහිතයි කියන සංකල්පයක්. ඒ කියන්නේ මොකද්ද? ඔබේ සියලු දෙනාගේම ඔබ පාර්ට්නර්ෂිප් එකක් වුණත් ඔබ සියලු දෙනාගේම බාහිර ණය සඳහා විශේෂයෙන්ම බැංකු ණයක් ගත්තොත් ඔබගේ පෞද්ගලික දේපළ පවා කැප කරලා මේ ණය ගෙවන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගකීම සීමා රහිත බව තමයි මේ ව්‍යාපාර සංවිධානවල විශේෂයෙන්ම තනි පුද්ගල සහ හවුල් දෙකේම තියෙන ලොකුම ප්‍රධානම බාධකයක් විදිහට මම දකින්නේ. නමුත් මේ බාධකයේ තිබුණොත් අනිකුත් වාසීන් සලකලා බැලුවහම මේ ව්‍යාපාර දෙක ඉතාම සරලව ඔබට ලියාපදිංචි කරගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන්, හැම දෙයක්ම ඉතාම සරලව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා පාර්ට්නර්ෂිප් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න ක්‍රමවේදයත් ඕකමයි. මේ විදිහට රෙජිස්ටර් කරගත්තාට පස්සේ ඔබට හොඳ ලීගලිටි බවක්, එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් විදිහට ලෝකෙම පිළිගන්න තත්ත්වයක්පත් වෙනවා. මොකද මේකට ලියාපදිංචි අංකයක් තියෙන නිසා. ඉතින් ඔබට තුන්වෙනි ක්‍රමයේ විදිහට ඇත්තටම ඔන්ලයින් බිස්නස් එකක් පෞද්ගලික සීමිත සමාගමක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන්. මේකෙදි ඔබ තනි පුද්ගලයෙක් වුණත් ඔබට ලියාපදිංචි කරගැනීමේ හැකියාව තියෙන එක තමයි ගොඩක්ම වැදගත්. මොකද තනි පුද්ගල ව්‍යාපාරයක් සහ සමාගමක් විදිහට ගත්තොත් ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරොත් මේකෙදි ඔබේ වගකීම සීමා රහිතයි. ඒ කියන්නේ බාහිර ණය වෙනුවෙන් ඔබේ ගෙවල් පවා එහෙම නැත්නම් ඔබේ පෞද්ගලික දේපළ පවා කැප කරන්න වෙනවා. නමුත් ඔබ තනි පුද්ගලයෙක් විදිහට සමාගමක් ආරම්භ කරොත් ඔබේ වගකීම සීමා සහිතයි. එහෙම නැත්නම් ඔබ යොදවපු ප්‍රාග්ධනයට විතරයි ඔබ වගකීමට බැඳෙන්නේ. මේක නිසා විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස් කරන ඕගොල්ලන්ට ව්‍යාපාරයේ දිගින් දිගටම පවත්වාගෙන යන්න, එහෙම ඒ වගේම තමයි නියම විදිහට ව්‍යාපාරය කරගෙන යනවා නම් ඔබට කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරන එක ගොඩක් වාසි. හැබැයි මතක තියාගන්න කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරොත් මේකෙදී ඔබට නීතිමය රාමුවක් තියෙනවා. ඔබ අනිවාර්යෙන් විගණනයක් කරන්න ඕන. ඒ වගේම ROC එකට රෙජිස්ට්‍රාර් ඔෆ් කම්පනීස් වලට වාර්ෂික වාර්තාව ඇනුවල් රිටර්න් කියලා එකක් තියෙනවා. ඒක බාර දෙන්න ඕන. ඒ වගේම අනිවාර්යෙන් ඔබ ගිණුම් තැබීම කරන්න ඕන. ඔබ හැම දෙයක්ම නීත්‍යානුකූලව නියම විදිහට කරගෙන යන්න ඕන. ඉතින් මේ ක්‍රමවේදය හරහා ගියොත් ඇත්තටම පුද්ගලික සීමිත සමාගමක් විදිහට ගියොත් ඔබට නීති ඉදිරියේ පුද්ගලික විදිහට පිළිගන්නවා. එහෙම නැත්නම් ආයතනයේ වෙනම පාර්ශවයක් විදිහට පිළිගන්නවා. මේක නිසාත් ඔබට ගනුදෙනු කරගැනීමේ හැකියාව ඉතාම පහසුයි. ඉතින් විශේෂයෙන්ම ඔබ වෙනත් රටවල් එක්ක වැඩ කරනවා නම් ඔබට සමාගමක ඔබ අධ්‍යක්ෂවරයෙක් කිව්වහම ඔබට තියෙන පිළිගැනීම ඇත්තටම සෝල් ප්‍රොප්‍රයිටර් කෙනෙකුට වඩා පාර්ට්නර් කෙනෙකුට වඩා වැඩි. ඒක නිසා නීතිමය ආයතනයක්, එහෙම නැත්නම් නීතිමය පුද්ගලභාවයක් තියෙන ආයතනයක් ඔබට හදා ගන්න පුළුවන් නම් ඔබේ කන්ටිනියුටි එක, එහෙම නැත්නම් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික සීමිත සමාගමක් ආරම්භ කිරීම තුලින්. ඉතින් අතරම අපි ඊළඟ වීඩියෝ එකකින් ඔන්ලයින් විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස් වලින් ඔබට ගොඩක් දෙනෙක් අපි අහ ප්‍රශ්නය තමයි මේ මුදල් ලබා ගන්නේ කොහොමද? කොහොමද බැංකුව account එකක් open කරගන්නේ? ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඉතා ඉක්මනින්ම අපි නුදුරදීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරොත් තමයි ඔබට වීඩියෝ එකක් දැමුව සැනින් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම අපේ Facebook group එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හම්බ වෙමු.